අපි තුන් දෙනා පළවෙනි සහභාගී වෙන්න ගිහපු තරඟ වලට තොපි තුන් දෙනාගෙන් එකෙක් හරි පැරදුනොත් මරනවා මම කිව්වා සර්ට මෙහෙමයි මට හයි ඉන්ටෙන්සිටි ට්‍රේනින් කරන්න බෑ කකුල අමාරුවක් තියෙනවා කියලා ඒත් එයා මට කුණුවරපෙන් බැල්ලා කිව්වා කමන්න නැ මොනවා හරි කරලා කරපන් කියලා මාව පෑඩ් ගස්සවුවා පළවෙනි රෙම්ම ඉන්ජරි වුණා මම මොවිතායි බොක්සින් ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රිඩකෙන් සිව් දෙනෙකු සහභාගී වූ අතර ලෝකෙට පදක්කමක් මෙරටට හිමි වුණා. තරගාවලියට සහභාගී වූ ක්‍රිඩකයන් අතර පිරිස අද අලුයම දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීමට පිරිසක් පැමිණ සිටි අතර එහිදී ඇති වූයේ උණුසුම් තත්වයක්. කණ්ඩායමේ පුහුණු කරුගේ සහ කලමනාකරුන් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මොවිතායි බොක්සින් සංගමේ සභාපතිවරයාගේ නොසැලකිල්ල නිසාවෙන් ක්‍රීඩකයෙකුට තරඟයකට සහභාගී වීමේ අවස්ථාව අහිමි වීමෙන් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුව ගිලිහුණු බවට ඔවුන් චෝදනා කළා. යම්කිසි අපහසුතාවයක් වුණා මොකද හේතු වුණේ ඒ ක්‍රීඩකයාට දන්වා තිබුණු කාල වේලාවදී ක්‍රීඩකයා ඔහුගේ නවතැන් ගන්න ස්ථානයෙන් එළියට බැහැර වෙන්න ගිහපු වෙලාව ප්‍රමාද වුණ නිසා එම තරඟයට යන්න අපහසුතාවයක් වුණා. ඔයා පුහුණු කරුනේ වාටසේ සුසුකම කියන්නේ ඉස්සර මේ ඔයා පුහුණු කරුව විදියට යන්නේ ක්‍රීඩකෝ හතර දෙනාගෙන් කවුරු හරි වාට හිටියද මේ ක්‍රීඩකෙක් වාගේ නෑ මගේ ක්‍රීඩකෙක් හිටියේ නෑ. දෙ පහ මාට කෝච ගිහිල්ලා මෙඩිකල් එක කරලා ඔක්කොම කරලා කාමරේට ගිහිල්ලා දාලා දෙනවා. අපිට මම කියලා දෙනවා හැමදාම උදේ පළවෙනි බස් එක යන්න ඕනේ මේගොල්ලෝ කියලා වල්ලා. හරිද? එහෙම කියන නෑ. නෑ මම පළවෙනි දවසේ කිව්වා ඔයා කිව්වේ නේද? ආ ඔය පුතුමා රෙකෝඩින් එක මම දෙන්නම් ඈ. රෙකෝඩින් ක්වාටර් ෆයිනල් එකට එකට ගියේ. ඊට පස්සේ ක්වාටර් ෆයිනල් මතක නැද්ද සර් එකට ගියේ. ඔව්. එක වෙද්දි අතන. ඔව්. තුන්වෙනි දවසේ සෙමි ෆයිනල් එකට යද්දී වෙලාවක් කිව්වද අපිට හරියට සෙමි ෆයිනල් එකට මැලේසියාවත් එක තරඟ කරන්න තිබ්බේ. ඒක තරඟ කරන්න හම්බුනේ නෑ වෙලාවට කියපු නැති හින්දා. ගෝල් මෙඩල් එකක් දක්වාම යන්න තිබ්බම වුණු කරුයි සභාපතිතුමාගේ වරදින් තමයි මේ මට මේ ගෝල් මෙඩල් එක අහිමි වුණේ සභාපතිතුමා කිව්වා අපි තුන් දෙනා පළවෙනි සහභාගී වෙන්න ගිහපු තරඟ වලට තොපි තුන් දෙනාගෙන් එකෙක් හරි පැරදුනොත් මරනවා බොක්සින් පෑඩ් අල්ලනවා ට්‍රේනින් කරද්දී ඉන්දාවට බී ලැබිලා පෑඩ් අල්ලනවා කුණු හරපෙන් බැන බැන ඉගෙන හොයලා බලන්න ඕනේ නැෂනල් කෝච් කෙනෙක් කියන්නේ එතකොට අපි වෙලාව හොයන් බවුට් හොයන් එව්වා අපි කරන්න ඕනේ නෑනේ 10:45ට අපිට ඇවිල්ලා කතා කරා එකලහෙදි පල්ලහ ලැහැත්තිලා යන්නේ කියලා යද්දි මීට් එක ඉවරයි මෙයාගේ මැච් එකේ වින් එක දීලා වෝක් කෝනේ මම කිව්වා සර්ට මෙහෙමයි මට හයි ඉන්ටෙන්සිටි ට්‍රේනින් කරන්න බෑ කකුල අමාරුවක් තියෙනවා කියලා ඒත් එයා මට කුණුවරපෙන් බැල්ලා කිව්වා කමන්න නැ මොනවාරි කරලා කරපන් කියලා මාව පෑඩ් ගස්සවුවා පළවෙනි රෙම්ම ඉන්ජරි වුණා මම මම හොඳට ට්‍රේනින් කරලා ගියේ ඒ කිල්ල හොඳටම හැක් වුණා ටෝටල් මෙන්ටලි අවුල් කරා අපිව